பியானங்கேத புத்திரனங்கேத சுத்தாத்மியனங்கேத நாமே அப்ப சுவாமின் வன ஜெஸ் கிறிஸ்துன் வான்சேகே வர பிரசாதயத் தேவி பியானங்கே பிரேமயத் சுத்தாத்மியனங்கே சகபாகி கமத் ஒப சியல்லன் சமக பவதிவா देवियन वहांसेगे पूर्ण वचने तुल अपगे आत्मय शरीरय देवराज्य सदहा कैप करवान्नट व्यय करवान्नट पूजा करवान्नट उद्योगिमत बलापुरुत्वक दाने करने लेस इल्ला अपे मेम दिव्यागेट सहभागी वेमु प्रियदर सहोदर सहोदरी अपि अद सहभागी वन्नट यन्ने सामान्य समय 22 इरुदा दिव्य पूजावटई मेतु यागेट सुत्सुकमल बंट अभी अपगे वेरदी मतकरलाट दिवीपियान वहन से समावाय दिटिमु सिलु बलसे दिव्यान वहन से सहोदर वर्णियोंट दौकल भव कियमी सितिन वचने क्रियावे सहा हत पसुक्री मेन बोहो पौकलेमी हेमागे वरदिन्य मागे वरदिन्य मागे महत वरदिन्य एहिन भाग्यवन्नित्य कन्मरेतुमियद सिलसुरदूत्यान् हा शुद्धवान्त्यान्द मागे सहोदरवर्णी ओबद माउदेसा अपगे स्वामीन वन देवियन वहन्सेट याज्ञा करण मेन अवनत विल्ला सिटिमी සියලු බල දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවණයට අප පමුණුවනසේක්වා ආමේන් ස්වාමිනී කරුණා කළමැනව ස්වාමිනී කරුණා කළමැනව ක්‍රිස්තුණී කරුණා කළමැනව ක්‍රිස්තුණී කරුණා කළමැනව ස්වාමිනී කරුණා කළමැනව ස්වාමිනී කරුණා කළමැනව ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමේ වේවා देवी स्वामिनी स्वर्गीय रजाननी सिलु बलति देवी पियाननी अपि ओब वहन्सेट प्रशंसा करमु ओब वहन्सेगे गुण वर्णना करमु ओब वहन्सेट वंदना करमु ओब वहन्सेगे महिमय प्रकाश करमु ओब वहन्सेगे महत् महिमे निसा ओब वहन्सेट स्तुति करमु एक जंत पुत्रो स्वामिनी जेसु क्रिस्तुनी देवी स्वामिनी देवाज बालकयाननी पियानंगे पुत्रयाननी लोवे पौहरिन ओब वहन्से अपट करुणा कलमेनव लोवे पौहरिन ओब वहन्से अपगे यदुम पिलिगतमेनव पियानंगे दकुनु पसेहि वेड सिटिन ओब वहन्से अपट करुणा कलमेनव शुद्धात्मयानन समग देवी पियानंगे महिमेहि वेडवसन्ना येसु क्रिस्तुनी एकम शुद्ध उतनन वहन्से ओब वहन्सेमय एकम स्वामीन वहन्से ओब वहन्सेमय एकम परमोत्तमनन वहन्से ओब वहन्सेमय आमेन अपि याज्ञा करमु सेलु यहापते उल्पतवन देवी स्वामिनी යහපත් සෑම දෙනික් මෙනුවේ ඔබ වහන්සේගෙන් නොවේද ඔබ වහන්සේගේ ශ්‍රී නාමයේ කෙරෙහි මහත් ස්නේහයක්ද ඔබ වහන්සේ වෙත සැබෑ භක්තියක්ද අප හදවත් තුල වර්ධනය කළ මැනව අප තුල ඇති යහපත් වූ සියලු දේ රැක දෙමින් අප නිතිසුමකට යොමු කළ මැනව මේ කීදේ භාෂදාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූ දරජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන जेसु क्रिस्तु वहांसु देसा मापट लबेवा जिर्मिया दिवस प्रसाद तुमांगे पोते नुपुटागत कोडसकी अहो समिदुनी ओबतुमानो मामुला कलसेक मामद मुलावीमी ओबतुमानो मठवडा बलवान्ते ओबतुमानो मा पराजयेट पत्कलसेक दवसपुरा सियल्लो मट कवट काम करती ओहु मट उसुलु विसुलु करती मा कथा करन सैम विटम मुरगसमीन सहस कम विनाशे किया मम कियमी
ඔබතුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත් සරදමටත් හේතුව වී තිබේ. මම සමිදානෝ අමතක කර එතුමන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි කී විට ඔබතුමන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් නැවිලේ. ඒ මාගේ යටකට තුල සැඟවී ඇත. ඒ සංගවා තබා ගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත්වීමි. එහෙත් තවත් දුරට එසේ තබා ගැනීම මට නොකළ හැකිය. දේ වචනය මෙසේය. දෙවිඳුනි, අපි ඔබ කෙරෙහි සාපිපාසා වෙමු. දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හදිතා ගිජු ලෙස ඔබ කෙරේ පිපාසයෙන් පෙළෙන්නේය. වියලි බිම ජලයට පිපාස වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි. ඔබේ සුද්ධස්ථානයේදී මම ඔබ දෙස උණෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලයේද මහිමාලංකාරයේද නරඹන්නෙමි. ඔබේ තෙරපීම මාගේ ජීවිතයටත් වඩා මට අගනේය. මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේය. මුළු ජීවිතයේදීම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබේ නාමයෙන් අයදමින් මම ඔබ දෙසට දෑත නගන්නෙමි. දෙවිඳුනි, අපි ඔබ කෙරෙහි සාපිපාසා වෙමු. රස මසවුලින් මෙන් මම සෑහීමට පත්වන්නෙමි. මාමුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි. මන්ද ඔබ වහන්සේ මාගේ ආධාරය වූසේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීතිවන්නෙමි. මසිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත. ඔබ දකුණතින් මා උසුලනසේක. දෙවිඳුනි, අපි ඔබ කෙරෙහි සාපිපාසා වෙමු. පාවුළු තුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුතෙන් උපුටාගත් කොටසකි. සහෝදරේනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන්වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබ ගෙන්නු දක්ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එයවේ. ඔබ ලෝක විවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අයවන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ උදේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. වහන්සේගේ පියාණන් වහන්සේ ඔබට දුන් කැඳවීමෙන් කවර ආකාර බලාපොරොත්තුවක් ඔබට ලැබී ඇද්දැයි අවබෝධ වනසේ ඔබේ සිත් පහදනසේක්වා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ඉල්ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී, ඔබ වහන්සේට මහිමය වේවා.
එවක් පටන් ජෙසුස් වහන්සේ තමන් ජෙරුසලමට වැඩම කර ප්‍රජා මුලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන්ද විනීදරයන්ගෙන්ද බොහෝ දුක් වේදනා විඳින්නටත් මරුන් ලබන්නටත් තුන්වනදා උත්ථාන කරුන් ලබන්නටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන් ගත්සේක. එවිට පේදුරු උන්වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන්ගෙන ස්වාමිනි ඒ දුරින්ම දුර වේවා එවන්නක් ඔබට කවදාවත් සිදු නොවේවායි කීය. එහෙත් උන්වහන්සේ හැරි පේදුරුට කතා කොට සාතන් අහකට යව නුඹ මට බහදාවකි. නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදිහට මිස දෙවියන් වහන්සේ සිතන විදිහට නොවේ යයි වදාළසේක. එවිට ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තම කම නසා කුරුසියේ දරමින් මා අනුව ඒවා. මන්ද සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ ඒ නැති කරගන්නේය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා ඒ රැකගන්නේය. යමෙකු මුළු ලෝකයම ලබා ගත්තත් සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? මනුෂ්‍ය පුත්‍රයාණු සිය පියනන්ගේ තේජස්ත්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩිනසේක. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව ඵල විපාක දෙනසේක. සම්මිදනන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ප්‍රියදර සහෝදර සහෝදරිනි ආදරණීය දරුදරියනි, සාමාන්‍ය සමයේ 22 වන ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වන අපට අද අහන්නට ලැබුණු පළවෙනි කියවීමේ සඳහන් වන්නේ ජෙරමියා දිවසිවරයා දෙවියන් වහන්සේට කරන යාඥාවක්. ඒ යාඥාව උන්වහන්සේ කරන්නේ බොහොම සිත් වේදනාවෙන්. බලන්න පළවෙනි කියවීම ආරම්භයේම අපට ඒක පැහැදිලි. ඔබ අතේ පත්‍රිකාව තියෙනවා. බලන්න පළවෙනි කියවීම, අහෝ සමිඳුනි, ඔබතුමානෝ මා මුලා කළසේක. මමද මුලා වීමි. සමිඳුනි, ඔබ මාව රැවට්ටුවා. මමත් ඔබට රැවටුණා. ඒකයි මේ කියන්නේ. ඇයි ජෙරමියා දිවසිවරයා එහෙම කියන්නේ? හේතුව තමයි දැන් ජෙරමියා දිවසිවරයාව දෙවන වහන්සේ තෝරාගන්නේ මෞකුස පිළිසිඳ ගන්නටත් කලින් කියලා ජෙරමියා දිවසිවරයාට දෙවන වහන්සේම කියනවා. එතකොට ජෙරමියා දිවසිවරයා කියනවා, මම බාලයෙක්, මට හරියට කතා කරන්න දන්නෙත් නැහැ. නමුත් දෙවන වහන්සේ ජෙරමියා දිවසිවරයාට පොරොන්දුවක් දෙනවා. ජෙරමියා දිවසිවරයාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වන වගන්තිය සඳහන් වෙනවා මෙන්න මෙහෙම. බය වෙන්න එපා, මම ඔබත් එක්ක ඉන්නවා. මම ඔබව බේරගන්නවා. ඒ පොරොන්දුව දෙවන් වහන්සේ දෙනවා ජෙරමියා දිවසිවරයාට. බය වෙන්න එපා, මම ඔබත් එක්ක ඉන්නවා. මම ඔබව බේරගන්නවා. නමුත් ජෙරමියා දිවසිවරයා දෙවන් වහන්සේගේ වචනේ මිනිසුන් වෙත ගෙන ගියාම ඔහුට මිනිසුන් සරදම් කරනවා, කවටකම් කරනවා. බලන්න පළවෙනි කීවීමේ ඒ බවත් සඳහන් වෙනවා. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔවුහු මට උසුළු විසුළු කරති. ඔබතුමාගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත් සරදමටත් හේතු වී තිබේ. දැන් උන්වහන්සේ කිව්වා මාව බේරගන්නවා කියලා, මාත් එක්ක ඉන්නවා කියලා කිව්වා. නමුත් යන යන තැන ප්‍රතික්ෂේප වෙනවා. මුළු දවස පුරාම වේදනාව, සිත් වේදනාව, මිනිස්සුන්ගේ කවටකම්, උසුළු විසුළු නිසා, නින්දාවන් නිසා. ඒ නින්දාවත් එක්ක තමයි ජෙරමියා දිවසිරයා දෙවන වහන්සේට මේ කණ්ලව කරන්නේ. ස්වාමිනී, මම ඔබට රැවටුණා. ඔබ වහන්සේ මාව රැවට්ටුවා. මම මුලා වුණා. එහෙම කියලා ජෙරමියා දිවසිරයා හිතා ගන්නවා, ආයෙනම් මම දෙවන වහන්සේගේ වචනේ මිනිසුන්ට කියන්න යන්නේ නැහැ. දැන් හොඳටම ඇති. ජෙරමියා දිවසිරයා මෙහෙම කියනවා, මම සමිඳානෝ අමතක කර
එතුමාගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි කී විට ඔබතුමාගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් නැවිලෙයි. ජෙරමිය දිවසේරාට ඉන්න බෑ දෙන වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නේ නැතිව. දැන් හිතා ගන්නවා මේ රැවටීම නිසා, ඇත්තටම රැවටීමක් නෙමෙයි, ජෙරමියා දිවසේරා හිතාගන්නේ විදිහට දෙන වහන්සේ ඔහු අතෑරලා කියලා හිතාගන්නේ, ඒ රැවටීමක් කියලා හිතාගන්නේ. ඒ නිසා තව දුරටත් දෙවන වහන්සේගේ වචනේ කියන්නේ නැහැ කියලා හිතා ගන්නවා. නමුත් උන්වහන්සේගේ වචනය ජෙරමියා දිවසේරාගේ අතුලාන්තයේ ගින්නක් වගේ ඇවිලෙනවා. ඒක ප්‍රකාශ නොකර ඉන්නට බෑ. එය මාගේ ඇටකටු තුල සැඟවී තියෙනවා. ඒ සංගවා තැබීමෙන් මම බොහෝ වෙහෙසටපත් වෙනවා. ඒකයි කියන්නේ මේ වචනේ තව අංගම් ඉන්න බෑ මට. මිනිසුන්ට කියන්න ඕන. තවත් ඒ සංගවා තබා ගැනීම මට කළ නොහැකි. මට කරන්න බෑ. ජෙරමියා දිවසේරාගේ හිත හැරෙනවා. අර තවදුරටත් දේව වචනේ කියන්නේ නැහැ කියපු දිවසිවරයා දැන් හිතා ගන්නවා මේක තවදුරටත් සංගවාගෙන ඉන්න බෑ. මිනිසුන්ට කියන්න උනා උන්වහන්සේගේ පණිවිඩය. ප්‍රශ්නේ උනේ දෙවන වහන්සේගේ පණිවිඩය මිනිසුන්ට එච්චරම් සතුටුදායේ දෙයක් නෙමෙයි ගෙන ආවේ. මිනිසුන්ව සතුටු කරන දෙයක් නෙමෙයි ජෙරමියා දිවසේරා හැම වෙලෙම කිව්වේ. මිනිසුන්ගේ හිත රිදෙන විදිහට කතා කළේ. ඒ දෙවන වහන්සේගේ වචනය මිනිසුන්ගේ හිත රිදුණත් නැතත් කියන්නම වෙනවා. දිවසේරාගේ කාර්යය ඒකයි. ඒ බව සුදුසු විශේෂ පාඨය තුලත් අපි දකිනවා. ක්‍රිස්තුන් වහන්සේ පේදුරුට කතා කරන විදිහෙන් අපි යමු සුවිශේෂ පාඨයට. ක්‍රිස්තුන් වහන්සේ එවක් පටන් ජෙසුස් වහන්සේ තමන් ජෙරුසලමට වැඩම කර ප්‍රජාමූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන්ද විනේදරයන්ගෙන්ද බොහෝ දුක් වේදනා විඳින්නටත් මරණ ලබන්නටත් තුන්වෙනිදා උත්ථාන කරනු ලබන්නටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන් ගත් සේක. සුවිශේෂ පාඨයේ ආරම්භ වන්නේ එවක් පටන් කියලා. දැන් මොකක් පටන්ද කියලා අපි දැනගන්නට ඕන. මේක සම්බන්ධ වෙන්නේ ගියේ ඉරිදා සුවිශේෂයට. ගියේ ඉරිදා ක්‍රිස්තුන් වහන්සේ පේදුරුතුමාගේ මහා ප්‍රකාශනයෙන් පස්සේ, ඒ කියන්නේ ඔබ වහන්සේ ක්‍රිස්තුවරයානු ඔබ ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයානෝ කියලා කිව්වයින් පස්සේ පේදුරුට ස්වර්ගීය යතුරු බාර දෙනවා, සභාවේ නායකත්වයේ දෙනවා, ඔබ පර්වතයක් කියලා කියනවා. මේ දේවල් වලින් පස්සේ ගෝලියව තේරුම් ගන්නවා මේ තමයි එන්නට සිටින මෙසියස් වහන්සේ. ඒ තමයි මෙසියස් වහන්සේ. නමුත් ගෝලියව තියුණ තිබුණු අදහස මෙසියස් වහන්සේ සම්බන්ධව ටිකක් වෙනස් එකක්. ඔවුන් බලාපොරොත්තු වුණේ දේශපාලනික නායකයෙක්. ඔවුන්ගේ මිනිසුන්ව තාඩන පීඩන වලින් ගලව ගන්න දේශපාලන නායකයෙක්. රාජකීයත්වයක් ඔවුන් බලාපොරොත්තු වුණේ. නමුත් අද සුවිශේෂ පාඨයේ ක්‍රිස්තුන් වහන්සේ කියනවා මම මැරෙන්නට ඕන, නිකන් නෙමේ කුරුසේ මැරෙන්නට ඕන, බොහෝ දුක් විඳිනා විඳිනටත් තුන්වෙනිදා උත්ථාන කරනු ලබන්නටත් ඕන. දැන් මේක කිව්වහම ගෝලියෝ ටික බය වෙනවා. පේදුරුතුමා පැත්තකට එක්කන් ගිහිල්ලා ක්‍රිස්තුන් වහන්සේව තරවටු කරනවා. ස්වාමිනී, ඒ දුරින්ම දුර වේවා, කවදාවත් ඔබ වහන්සේට එහෙම නොවේවා. එහෙම කියන්නට හේතු වුණේ අර ඔවුන් තුල තිබුණු අදහස. දේශපාලන නායකයෙක් ඔවුන් බලාපොරොත්තු වුණේ නිකන් දුක් විඳින කෙනෙක් නෙමෙයි, ප්‍රබල නායකයෙක් බලාපොරොත්තු වුණේ. එතකොට ක්‍රිස්තුන් වහන්සේ කියනවා සාතන් අහකට යව. දැන් ගියේරිදා පේදුරු උඹ පර්වතයක්, මේ පර්වතයේ පිට මාගේ සභාව ගොඩනගන්න කියපු ක්‍රිස්තුන් වහන්සේම පේදුරුට අද කියනවා සාතන් අහකට යන්න. කියන්න තියෙන දේ ක්‍රිස්තුන් වහන්සේ මූණට කිව්වා. කාට වුණත් ඒක හිත රිදෙනවයි කියලා නොකිය හිටියේ නැහැ. ජෙරමියාගේ දිවසේරාගේ කාර්යය උනේ එකයි,
ඒකයි ජෙරමිය අධිවැසවරයාට නිඳා පහස විඳිනට උනේ ක්‍රිස්තුන් වහන්සේට මරණයට පත්වන්නට උනේත් ඒකයි නායක පූජකවරුන්ට පරිසිවරුන්ට කියන්න තියෙන දේ මුණට කිව්වා පැත්ත ගියත් ඇත්ත කිව්වා දැන් මෙතන පේදුරුට උන්වහන්සේ කියනවා සාතන් කියලා හේතුවක් තියෙනවා මොකද කුරුසියේ මරණයට යන්නේ නැතිව දේව පුත්‍රයා හැටියට මහිමේ ලබන්නට කියලා දෙන්නේ සාතම්ම තමයි ඔබට මතක නම් උන්වහන්සේට එල්ලමුණු පරික්ෂා පළවෙනි පරීක්ෂාව සාතන්ගෙන් එල්ලුණු ගල් ගෙඩියක් අරගෙන පාන් ගෙඩියක් කරලා කන්න කියනවා ඒ කියන්නේ දුක් විඳින්න නැතිව මැජික් බලයෙන් පාන් ගෙඩියක් කරලා කන්න කියනවා මහන්සි වෙලා පාන් හදන්නට ඕනේ නැහැ වේදනාවක් නැතිව මහිමයක් ලබන්න ක්‍රමයක් හැම වෙලේම සාතන් අපට උගන්වන්නේත් ඒකයි දුක් විඳින්න නැතිව සැප විඳින්න ක්‍රමයක් ඒක තමයි සාතන්ගේ ක්‍රමය දෙවන පරීක්ෂාව උන්වහන්සේට පෙන්නන රට රාජ්‍යයන් සාතන්ට වැඳ නමස්කාර කළොත් ඒ සියලුම රට රාජ්‍යයන් උන්වහන්සේට අයිති වෙනවයි කියලා කියනවා මහන්සි වෙලා රට රාජ්‍යයන් දිනා ගන්න ඕනේ නැහැ සාතන්ට වඳින්න විතරයි තියෙන්නේ සියලුම රට රාජ්‍යයන් උන්වහන්සේට අයිති වෙනවා කුරුසියේ මාර්ගයේ ගිහිල්ලා මිනිසුන්ගේ දිනා ගන්න ඕනේ නැහැ දුක් විඳින්න ඕනේ නැහැ තුන්වෙනි පරීක්ෂාව දේවමාලිගාවේ කොත මුදුනේ ඉඳන් පණින්න කියනවා දේව දූතයෝ ඇවිල්ලා ඔබ වහන්සේ වල්ලා ගනීවි එතකොට මිනිස්සු දැනගන්න ඔබ දේව පුත්‍රයා කියලා එතකොට කුරුසියේ ගිහිල්ලා නිකන් මැරෙන්නට ඕනේ නැහැ දුක් විඳින්න ඕනේ නැහැ මිනිස්සු දැනගන්නවා ඔබ දේව පුත්‍රයා කියලා ලෙහෙසි පහසු මාර්ග අපට උගන්වන්නේ සාතන්මයි ඒක එදත් එහෙමයි අදත් එහෙමයි සොරකම ලෙහෙසි මාර්ගයක් මහන්සි වෙලා හම්බ කරන්න ඕනේ නැහැ අපේ දීවර ජනතාවම මුහුද ගිහිල්ලා දුක් විඳලා වෙහෙස මහන්සි වන්නට ඕනේ නැහැ කාගෙන් හරි හොරකම් කළාම සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා උගන්වන්නේ සාතන් වංචාව විභාගයක් පාස් වෙන්න මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ නැහැ කාගෙන් හරි ප්‍රශ්න පත්‍රය උස්සලා ඒ ප්‍රශ්න වලට විතරක් ලෑස්ති වෙලා විභාගෙ ලියුවාම පාස් වෙනවා එහෙම උගන්වන්නේ සාතන් දූෂණය අල්ලස පෝලිං වල ඉඳලා අපහසු මාර්ගේ යන්නට ඕනේ නැහැ කාට හරි අල්ලසක් දුන්නාම වැඩේ වෙනවා ඒ මාර්ගය උගන්වන්නේ සාතන් එනිසා අද අපටත් මතක් කරනවා ස්වාමින් වහන්සේ අපටත් සාතන් එල්ල කරන පරීක්ෂාවන් ජය ගන්නට අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන මේ පරීක්ෂාව ඉන්නේ කාගෙන්ද කියලා පේදුරුතුමාට මේ පරීක්ෂාව ආවේ සාතන්ගෙන් ඒකයි සාතන් නහකට යමන් කිව්වේ මොකද උන්වහන්සේ කියද්දි මම මැරෙන්න ඕන දුක් විඳින්නට ඕන කියලා කියද්දි පේදුරු කියනවා ඒක ඔබ වහන්සේට වෙන්න එපා ඒ දුක් විඳීමේ මාර්ගය යන්නේ නැතිව තමන් දේව පුත්‍රයා කියලා තමන්ගේ බලයෙන් පෙන්වන්න ඒක තමයි කියන්නේ පේදුරු වේදනාවක් නැතිව මහිමයක් නැහැ ප්‍රේමවන්තේනි වේදනාවක් නැතිව මහිමයක් ලබන්න උගන්වන්නේ සාතන් වේදනාව තුලින් මහිමේ ලබන්න උගන්වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඒකයි උන්වහන්සේ අද සුවිශේෂ පාඩේ කියන්නේ යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා තම තමන්ගේ කුරුස ජීවිත කුරුස දරාගෙන උන්වහන්සේ එන්නට ආරාධනා කරන්නේ ඒ තුලින් මහිමේ ලබන්නට තුන්වෙනිදා උත්ථාන වෙනවයි කියලා උන්වහන්සේ කියනවා උත්ථාන වෙන්න නම් මැරෙන්න ඕන අපිටත් මේ ජීවිතේ මහිමේ ලබන්න නම් දුක් විඳින්නටම වෙනවා දුක් විඳින්නටම වෙනවා කුරුසියේ මාර්ගයේ යන්නටම වෙනවා උන්වහන්සේ පෙන්වපු ඒ කුරුසියේ මාර්ගයේ යන්නට අපි කෙනෙක් අසූදානම්ද කියලා අද මෙනෙහි කරලා බලමු පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තුගේත් නාමෙන් ආමෙන් එකම දෙවන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි
එනුහන්සේගේ එකජන්ත පුත්‍රය ආනන්ද එකම ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුන් මා උන්ව ලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස බදාළසේක. සුදාත්මන් වහන්සේගේ අනුභවයෙන් කන්නි මරියාමන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා හෝසු පිලාත් යටතේ කුරුසනගේ සුම් ලැබ මරණේ වේදනා විඳ උකුතුවේ තැපත් කරනු ලැබුසේක. සුදලිවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්සානුසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටනසේක. ජීවිතඳ මලුඳ විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමානුවිතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයේ කෙළවරක් නොමැත්තේය. පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායක ආනන්ද වූ සුදාත්මන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියනන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසරුන් මගින් කතා කළසේක. අපෝස්ත්‍රීම් පැවතෙන එකම ශුද්ධ කතුලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපණයක් ඇති බව අදහා ගනිමි. තවද මවුන්ගේ නැවත නැගිටීමද මත් පැමිණ සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. ආතර දෙවි පියාණෙනි, දේව වචනය පහදා දෙමින් බලාපොරොත්තුවේ ජයග්‍රහණයේ කරා ජනතාව ගෙන යාමට සුදුතුම් පියා ඇතුළු සභා නායකයින් සුදාත්ම ආලෝකයෙන් ශක්තිමත් කරන පිණිස ස්වාමිනී අපකරණ්‍ය ආඥාසාදාලමණව දේශයේ උදෙසා ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි, වැටියදි දේශය යලිගුණ නන්වන්නට ජනතා සිතුම් පෙතුම් ආකල්ප හා ශක්තීන් අනලස්ව වැය කරන්නට ජනතා බුද්ධිය අවදි කරන පිණිස ස්වාමිනී අපකරණ්‍ය ආඥාසාදාලමණව දේව ජනතා වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි, තම කම්මනසා කුරුසියේ දරා මානුවෙන්නේ පවසන සම්මදානන්ගේ වචන සැබෑ ජීවනයේ තුල පරදරන්නට අවශ්‍ය සුද්ධාත්ම වරන් අපහට දානය කරන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාලමෙනව පීඩිත ජනතාව වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ දයා කරුණාවෙන් ජනතාවගේ මානසික හා ශාරීරික අවශ්‍යතා සම්පූර්ණ කර ඔවුන් තෘප්තියට පත් කරන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාලමෙනව සුළු මොහොතක් අපි හැමෝම දිනෙත් පියාගෙන දෑත් වැඳගෙන අපගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් දෙවිඳුන් යදිමු. මේක ඉද අපගේ ස්වාමීන් වන ජෙස් ක්‍රිසුන් වහන්සේ දෙසම අපට ලැබේවා. Thank you.
ලෝකාග්‍රදෙවිස්වාමිනී අප වහන්සේ රුදුන මේ පූපේ වහන්සේගේ මහත්දයාවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරුසරෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ජීවනදායක භෝජනේ බවට පත්වන හේින්ද වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ලෝකාග්‍රදෙවිස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදි රස වහන්සේගේ මහත්දෑවෙන් අප ලබාගත් හේින්ද මිදි වෙලේ පළදාවෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේින්ද වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා සහෝදර වරුණී මාගේ සහ ඔබගේ යාගේ සිල්බල්ත දෙවිපියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න ස්වාමීන් වහන්සේ නාමයට සන්නවත් මා වෙත සදා අපරේත වහන්සේගේ විශිෂ්ට සභාවට වේදනයක් වෙසදාද ඔබගේ ආශිර්වාදයෙන් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේකෝ සදාතන දෙවිපියනනි මේ පරිශුද්ධ බිලි පන්රහා මුසු අපගේ යාගේ මගින් ඔබහන්සේගේ පීතෘක ආශිර්වාදයේ නිතර පමුණුවාලුව මැනව මේ ප්‍රසාද නිධානය මගින් ඔබහන්සේ ආරම්භ කළ අපගේ ගැලවීමේ කෘත්‍යද අප කෙරෙහි සම්පූර්ණ වී ස්ථිර කළ මැනව මේ කිත අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශම අපට ලැබේවා ආමේන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න අපගේ දිවෙන් වන ස්වාමීන් වහන්සේට සුති කරමු. පරිශුද්ධ පියාණනි සිල් බලස් දාතන් දිවි ස්වාමිනි අප ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යිතිය සාධාරණයේ ගැළවීම දායකය. ඔවුන් වහන්සේ සියෝපතින් අපට නව උපතක් ලබා දුන්සේක. තමන් වහන්සේගේ දුක් ප්‍රාප්තියෙන් පාපය වෙනසූසේක. තමන් වහන්සේ උත්තානේ මගින් සදාතන ජීවිතේ කරා අප පැමිණ වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණය වී ඔබ වහන්සේගේ දකුණු පසෙ වැඩ සිට ස්වර්ගයේ දොරට අපට හැර දුන්සේක. එහින් සිරසුරු දූතයන් හා ශුද්ධවර සමූහයා සමග එක් වී අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. එසේ ස්වාමිනි බොහන්සේ සැබවින්ම සුවිශුද්ධය සිල සුවිශුද්ධතාවෙන් උපත බොහන්සේමය එහින්න බොහන්සේගේ ආත්මයන් ඥානුභාවෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මෙන්න ආයදිමු අපේ සේ යදුනි මේ පඬු අපෝදේශ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරය බවට පත්වන සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන බොහන්සර තුති පුදමින් මේ කඩාසුව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජන වැළඳුව පසුනාන්සේ මුකුසලානන්ද රැගෙන නැවත තුති පුදාසුව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැමමින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමව සඳහා බෝදේ සාද සිර මිනිසෙන් දෙසාද ඒ වගරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු සමීරෝ කුත්මුරු සමීරෝ තානේ
එහෙන් පියාණන් වහන්සේගේ මරණ දුතාණ්ඩ සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලාණ්ඩ අපි වහන්සේට පුද කරමු. ඔබ හැමේ සිටින්න ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පෙතර පවත්නා වහන්සේගේ සුදු වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ සුදුත්තම පියාණන්ද දේවස්විත වැලස් නැමැති අපගේ අපොස්තලික පරිපාලක රදගුරුතුමන්ද සකල පූජක පිරිස සමග මෙහි රැස සිටින සෑම දෙනා තුළම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව මේ මොහොතේ අපතරින් වියෝ වූ හැම දෙනා සිහිපත් කරලා යාඥා කරමු. විශේෂයෙන් අද මේ දිව්‍ය පූජාව ඔප්පු කරන අපතරින් වියෝ වූ ඒ සෑම ආත්මයක් වෙනුවෙන්ම අපි දෙවිඳුන් යදිමු. මෙලවින්න බොහන්සේ වෙත කැඳවාගත්තේම දාස දාසීන් සිහි කළ මැනව ප්‍රසාද ස්නාපනයේ දීපා පිට නැසෙමින්න බොහන්සේගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ වුන් උන්වහන්සේ සමග සදා ජීවිතයේ සඳහා නැවත නැගිටින්නට සලසුණු මැනව උත්ථානී බලාපොරොත්තු වූ මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණන් ගු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකය වෙතට උන් පිළිගත මැනව අපසයලන්න දනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද සුදෝ ජුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයන්නිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙව් සුදෝ ජුසේ වාස් මුනිතුමන්ද සුදෝ අන්තෝනි මුනිඳුන්ද ඇතුළු සිලම සුද්ධවන්තයන් සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව මේ දිව්‍යාගයේ උතුම් අවස්ථාව සඳහා හැමෝම දැත් වැඳගමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණනි සුදහත්මයන්න් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහීමයත් සදහටම අත් වේවා. නැගිටලා ක්‍රිස්තුන් වහන්සේ අපට ඉගෙනු ලෙසම දෙවි පියාණන් වහන්සේ අමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලෙවිදිටි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපිට නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සිළු අයහපතින් මුදා ගන්නා මෙන් අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන් අපි අයදිමු. එවිට බොහන්සේගේ කරුණාබර පිහිට ලැබෙනිය තුරුම පවින් මිදී සිරු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමීබ සමග තබා යමී මාගේ සාමී ඔබට දෙමි සුඛී ශ්‍රාවකේ නමත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි ඔබ වහන්සේගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමී සමග දානය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සීක රජකම් කරන සීක ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමනිතරවම පවතිවා ඔබ සමගද පවතිවා. අපි කිනිකාට සාමය පතමු. ඔබට සාමය වේවා. අපිට කරුණා කළ මැනව
ලොවේ පොහොන් දේ වාජ බාලකයන්නි අපිට සමය තුනමනම මෙන්න දිවෙන් වහන්සේගේ බැටළු පෝතක යනෝ මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ මෙන්න අද දවසේ කුරුසී මාර්ගයේ ගිහිල්ලා ඒ තුලින් මහිමේ ලබන්නට අපට ආරාධනා කරන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි හැමෝම වාග්යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවේමි එහෙත් වචන පමණක් අදාළ මැනව එවිට මාගේ ආත්මය සුවන්නේ जी।
අපි ආඥා කරමු ස්වාමී වූ දෙවියනි ස්වර්ගීය භෝජනෙන් තෘප්තිමත් වූ අපි ඔබ වහන්සේට තුති පුදමින් මෙසේ ආයදිමු මේ භෝජනයේ අනුහසින් අපහදවත් ඔබගේ ප්‍රේමයෙන් දැල්වුව මැනව අප සොයුරු සොරියන්ට අප කරන සේවාවෙහි දිරි ගැන්වුව මැනව මෙකිද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දේ සම අපට ලැබේවා ආමේන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සිළු බලත දිවි මහෝත්තම නන්වන පියාණෝද පුත්‍රයාණෝද සුද්ධාත්මයාණෝද අප සෙල දෙන ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමේන් යන්න සාමයේ ගෙන යන්න පූජාවට සහභාගී වූ හැම දෙනාට ස්තුතිවන්ත වෙනවා අපි ශබ්දනගා සාන්ත කුරුසලක් නඳිමු සාන්ත කුරුසඩයාලමින් අපේ සතරන්ගේ අපගලවා දේව අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පින් සාන්තුගේ නාමින් නාමින් ජේසු ජේසු පිටයි ජේසු පිටයි